තනිය අපි අපේ අදර්න මෝනින්ග්ස් මැදිරියේ සිනමා කර්මාන්තයට ලොකු ඉඩක් දෙනවා කිව්වොතා මාත් එක්ක එකතු වෙනවා කියලා මම දන්නවා. මොකද කලාකරුවන්ට අනාගතයේ කලාත්මක දේට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වන අංකුර කලාකරුවන්ට අතහිත දෙන්න අදර්න මෝනින්ග්ස් කිසි විටක පැකිලෙන්නේ නැහැ. ඒ වගේ අපූර්ව වැඩසටහනක් ගැන තමයි අදත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ NSBM හරිත සරසවි සංවිධානය වෙනවා ප්‍රථම වතාවට. NSBM Youth Film Festival ඒගෙනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් එක්ක සම්බන්ධ වෙනවා NSBM හරිත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය තාරක නයනප්‍රිය අයබෝන් කියලා පිළිගන්න. මුලින්ම දැනගන්න කැමතියි නයනප්‍රිය මහතාගෙන් මොකක්ද මේ ෆිල්ම් ෆෙස්ටිවල් එක? ඔව් NSBM හදිස්සරසවියේ උපාධි පාඨමාලාවක් තියෙනවා මල්ටි මීඩියා අපි කියනවා බහුමාධ්‍ය උපාධිය කියලා. ඒ උපාධිය හදාරන ශිෂ්‍යයන් ප්‍රථම වරට සංවිධානය කරනවා. උන්ට අවශ්‍ය වෙනවා උන්ගේ උන් පන්ති කාමරය ඇතුලේ ඉගෙන ගන්න ඒ ඔවුන්ගේ විෂය පතයන් ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඉතින් ඒ හින්දා ඔවුන් සංවිධානය කරනවා එළියේ ඉන්න වෘත් මේ චිත්‍රපට නිෂ්පාදනය කරන පිරිස් සමග එකතු ඔවුන්වත් මේ සම්බන්ධයෙන් සහභාගී කරවා ගැනීමට NSBM යොවුන් සිනමා උළෙල. දැන් මේ යොවුන් සිනමා උළෙල බොහෝ දුරට සංවිධානය කරනවා විවිධ කණ්ඩායම් රටේ අපි දන්නා වෙනත් අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන් නැත්නම් තරුණ සංවිධාන වන්නට පුළුවන් විද්‍යාර්ථීන් වන්නට පුළුවන් විවිධ පාර්ශ්ව. දැන් මේ NSBM යොවුන් සිනමා උළෙල සහ වෙනත් ඒවා අතර වෙනසක් තිබිය යුතුයි. මොකද්ද මෙහි විශේෂත්වය? ඔව් මෙහි විශේෂත්වය වන්නේ මෙම සිනමා උළෙල කැටගරිස් තුනකින් අපි පවත්වනවා. පළවෙනි දේක තමයි ඉන්ටර් ස්කූල් ඒ කියන්නේ පාසල් මට්ටමින් ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල මට්ටමින් ඉන්ටර් යුනිවර්සිටි ඒ වගේම අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා NSBM හරිත විශ්වවිද්‍යාලයේ සිටින අනිකුත් ශිෂ්‍යයන්ටත් සමහරට උන් බහුමාධ්‍ය විෂය නොකරනවා වෙන්න පුළුවන් නමුත් ඔවුන්ටත් මේ ඇල්මත් තියෙන්න පුළුවන් සිනමාවට වෙන විෂයන් හැදෑරුවට ඔවුන්ටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකට කැටගරිස් තුනකින් අපි මේ සිනමා උළෙල පවත්වනවා ඉන්ටර් ස්කූල් ඉන්ටර් යුනිවර්සිටි ඉන්ට්‍රා යුනිවර්සිටි කියන කැටගරිස් තුනකින්. ඒ තමයි මං හිතන්නේ තියෙන විශේෂත්වය. මොකද එතකොට අපි සම්මාන 32ක් මවුන්ට බෙදා දෙනවා මේ කැටගරිස් තුනෙන්ම. එතකොට මං හිතනවා මේ ජාතික මට්ටමේ සියලුම අංශයන් මෙහිදී අපි ආවරණය කරනවා කියලා. දැන් මේ වෙනකොට තරඟකරුවන් ඉදිරිපත් කරලා තිබෙන නිර්මාණ ගැන කතා කළොත්. ඔව් අපිට මේ ලංකාවේ හැම පැත්තකම නිර්මාණ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් පාසල් මට්ටමින් ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල මට්ටමින් හොඳ නිර්මාණ ඇත්ත වශයෙන්ම කියනවා නම් හොඳ නිර්මාණ ඒ වගේම අපේ NSBM විශ්වවිද්‍යාලය ඇතුළෙම හොඳ නිර්මාණ රැසක් පැමිණියා. ඊට පස්සේ අපි ඒවා අපිම අපි නෙමෙයි අතර මේක මේ විනිශ්චය කරේ. එතකොට ස්වාධීනත්වය නැති වෙන්න පුළුවන් අපි විනිශ්චය කරොත්. අතර මේ සිනමා උළෙලක අනිවාර්ය ස්වාධීනත්වය තිබෙන්න ඕනේ. මොකද මේ ඔවුන් විශ්වාස කරනවා ස්වාධීනත්වය තියෙ කියලා. ඒක හින්දා අපි මේ මේ කර්මාන්තයේ සිටින ප්‍රවීණයන් තුන් දෙනෙක් තමයි අපි මේ සඳහා තෝරාගත්තේ. මම නම් වශයෙන් කියනවා නම් මේ අපේ ජූරියකේ සභාපති වශයෙන් කටයුතු කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල මහතා ඒ වගේම MD මහින්දපාල මහතා ජූරි ඒ තව සමාජික විදිර කටයුතු කරන ප්‍රවීණ කැමරා ශිල්පී ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ මහතා ඔවුන් තුන් දෙනා තමයි අපගේ සිනමා උළෙලේ විනිශ්චය කටයුතු සිදු කරේ. එතකොට කිසිම විදියක අපි කිසිම විදියකින්ම බලපෑමක් කරන්න අපිට හැකියාවක් නැහැ. මොකද ස්වාධීන ජූරියක් පිටින් පැමිණි ජූරියක් තමයි මේ සිනමා නිර්මාණ සියල්ල විනිශ්චය කළේ. දැන් මේ සිනමා නිර්මාණ සියල්ල විනිශ්චය කිරීමෙන් අනතුරුව ඔවුන්ට සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වෙන ආකාරය සම්බන්ධව අපි කතා බහ කළ යුතුමයි. ඔව් සම්මාන ප්‍රදාන උත්සවය තියෙන්නේ හෙට ඒ කියන්නේ 22 වන දින සවස 2:00 සිට තමයි NSBM හරිත විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන්නේ. අපි සියලු දෙනාටම ඒ කියන්නේ මේ සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙන සියලු දෙනාටම අපි ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම ජූරිය සියලු දෙනා මේ පැමිණෙනවා මේ සම්මාන උළෙල සඳහා. එතකොට අපි මේ සම්මාන උළෙල ඇත්තම මේ මේ චිත්‍රපට සම්මාන උළෙලක් කියන පොඩ්ඩක් විචිත්‍රවත් දෙයක් අපි දකිනවා. අපි ඒ විදිහටම මේ සම්මාන උළෙල පවත්වන්න අදහස් කළා තියෙනවා NSBM විශ්වවිද්‍යාලතුල. මොකද මේක පළවෙනි වතාවට කරන්නේ. මේක අපි ඉදිරියට කරගෙන යන්න කටයුතු කරනවා. එතකොට මේක පළවෙනි දේම අපි අපේ මේ සම්මාන ලබන අයට ගරුත්වයක් ලබා දෙන්න ඕනේ. එතකොට මේ අනිවාර්යෙන් ඒ හින්දා මේ උළෙල විචිත්‍රවත්ව සිදු කරන්න ඕනේ. එහෙනම් මේ උළෙල හෙට විචිත්‍රවත් ලෙස පැවැත්වීමට අපි කටයුතු කරනවා. දැන් පෞද්ගලික සරසවියක් විදිහට සිනමා කර්මාන්තයේ මේ වගේ වැඩක් කරන්න හිතුනේ ඇයි? ඔව් ඇත්තරම මේ සිනමා කර්මාන්තය ගත්තොත් ඒ කියන්නේ අපි දන්නවා මේ පෞද්ගලික සරසවියක් විදිහට ගත්තාම මේ අපේ කර්මාන්තයෙන් සමහර කාලවට නැගෙන
දෝෂාරෝපණයක් තමයි බොහෝ වෙලාවට මේ න්‍යායාත්මක පැත්ත සිසුන්ට තියෙනවා. හැබැයි කර්මාන්තයට ගියහම ප්‍රායෝගික පැත්ත ටිකක් සිසුන්ගේ අඩුයි විශ්වවිද්‍යාලවලින් එන කියලා. ඒක මම ප්‍රායෝගිකවත් අත්දැකලා තියෙනවා. ඒක හින්දා අපි හිතුවා ශිෂ්‍යයින්ට න්‍යායාත්මක අධ්‍යයනය දෙන්න ඕනේ. ඒ වගේම මේ මේක කර්මාන්තයක් විදිහට ගොඩනගා ගැනීමට නම් මොන්ට අනිවාර්යෙන් ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙන්න ඕනේ. එතකොට අපි මේ පන්ති කාමරයේ ඇතුලේ කරන දේ අනිවාර්යෙන්ම ප්‍රායෝගිකව අත්හදා බලන්න ශිෂ්‍යයින්ට අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඔවුන්ට කර්මාන්තයත් ඇතුළට ඇවිල්ලා මේ අපි කියනවා මේ අත්හදා බැලීමට අවස්ථාවක් දෙන්න බෑ. ඔවුන් වැඩ කරන්න ඕනේ. ඒකින්ද මේ අත්හදා බැලීම උන්ට මේ අවුරුදු තුන ඇතුළත කරන්න පුළුවන්. ඉතින් ඒකට සමගාමීව තමයි අපි පෞද්ගලික සරසවියක් විදියට ළමයින්ට අවස්ථාව ලබා දීම උදෙසා මෙය සිදු කරන්නේ. එතකොට ඔවුන් පන්ති කාමරය ඉගෙන ගන්න සියලු අපි විශේෂයෙන් කතා කරොත් ග්‍රැෆික්ස්, ඇනිමේෂන්ස් මේ සියල්ල ඔවුන් විසින්මයි කරන්නේ. එතකොට මෙහි තිබෙන එන්ටර්ටේන්මන්ට් අයිටම් මේ සියල්ලම සිසුන් විසින් කරන්නේ. එතකොට මේ ඇත්තම කියනවා මේක ශිෂ්‍යයන්ගේ සිනමා උළෙලක් විදියට හඳුන්වන්න පුළුවන් නම් නිවැරදි. මේ ශිෂ්‍යයන්ගේ සිනමා උළෙල සංවිධාන වෙන්නෙම ඔවුන් න්‍යායාත්මක දැනුමත් එක්ක ප්‍රායෝගික භාවිතාවන් කරා යොමු කරවන්නට. දැන් මේ වන විටත් මල්ටිමීඩියා හදාරන සිසුන් මේ කර්මාන්තයට දක්වන දායකත්වය මොන වගේ මට්ටමකද තියෙන්නේ? ඔව්, මල්ටිමීඩියා ගත්තොත් අපි කියනවා එක විශාල විෂයපතයක් ආවරණය කරනවා. විශේෂයෙන්ම මේ පරිගණක ආශ්‍රිතව සිදුවන, ඒ කියන්නේ අපි දන්නවා මේ කර්මාන්තයට දැන් පරිගණක පැමිණලා තියෙනවා. ඉස්සර අපි ලීනියර් එඩිටින් කරා, දැන් නන් ලීනියර් එඩිට් තියෙනවා. ඒ කියන්නේ පරිගණකේ තමයි මේ වෙලාවේ මූලික වෙන්නේ. එතකොට ඒ තියෙන හැම ඉන්ඩස්ට්‍රී එකකම අපේ ළමයි වැඩ කරනවා. විශේෂයෙන් ගත්තොත් ඇනිමේෂන්, ග්‍රැෆික්ස්, ඊළඟට ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රී එක, ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එක අපේ ළමයි වැඩ කරනවා. ඉතින් අපි මේ උපාධිය තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ විශාල විෂයපතයට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික ඒ විදි දෙකෙන්ම පරිපූර්ණ ශිෂ්‍යයෙක් බිහි කිරීම. ඉතින් එහි අරමුණක්, එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යෝන් සිනමාවලලත් නිර්මාණය වෙන්නේ. මොකද මෙහි තියෙන ඔක්කොම සියලුම දේ ශිෂ්‍යයන් විසින් නිර්මාණය කරපු දේවල්. දැන් මල්ටිමීඩියා විෂය හදාරන ඔබ සරසවියේ සිසුන් තමයි මේ වැඩේට ප්‍රමුඛත්වය ගන්නෙ. ඉතින් සිනමා සමස්ත සිනමා කර්මාන්තය ගත්තාම මේ වැඩේට අමතරව එම විෂය හදාරන සිසුන් ලබා දෙන දායකත්වය කොයි වගේද? ඔබ පසන්නේ වෙන විශ්වවිද්‍යාලවල? ඔබ විශ්වවිද්‍යාලයේ. අප විශ්වවිද්‍යාලයේ. ඔව්, ඒ කියන්නේ අප විශ්වවිද්‍යාලයෙන් මේ සම්බන්ධයෙන් දායකත්වය ලබා දෙනවා කිව්වොත්, ඒ කියන්නේ අපි දැන් මේ සිනමා උළෙල තුලින් විශේෂයෙන්ම අපි ගත්තොත් අප එක සරසවිය පමණයි. එතකොට අපි අන්තර් විශ්වවිද්‍යාල, අන්තර් පාසල් මේ සියල්ලම අපේ විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. දැන් අද අපේ ෆිල්ම් ටික ස්ක්‍රීන් කරනවා, තේරිච්ච නොමිනේට් වෙච්ච ෆිල්ම්ස් ටික හෙට තමයි අවෝඩ් සෙරමොනි එක තියෙන්නේ. එතකොට අපේ ශිෂ්‍යයින්ට පුළුවන් අනිත් විශ්වවිද්‍යාලවල සිට මේ කර්මාන්තයට එන්න සිසුන් සමග සම්බන්ධතාව පවත්වා ගන්න. අපි දන්නවා මේ කර්මාන්තය අනිවාර්යයෙන් මේ සම්බන්ධතාවයන් ඉතා වැදගත්. එතකොට අපිට බෑ මේ අයිසොලේට් වෙලා හුදකලා වෙලා ඉන්න. එතකොට මේ සිනමා උළෙල තුලින් මං හිතනවා වැදගත්ම දේ කර්මාන්තයත් සමඟ අපේ ශිෂ්‍යයින්ට, ඒ කියන්නේ කර්මාන්තයට එන්න කලින් ශිෂ්‍ය අවධියේ ඉන්නකොටම සම්බන්ධතා කියන එක හදාගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්ම උන්ට. ඔව්, ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන අපි අද සාකච්ඡාවට ලක් කරේ. NSBM හරිත විශ්වවිද්‍යාලය සංවිධානය කරන NSBM යූත් ෆිල්ම් ෆෙස්ටිවල් පිළිබඳවයි අපේ සාකච්ඡාව ඉදහස රද වෙන් කරවා ගත්. අපිත් එක්ක සම්බන්ධ වුණා NSBM හරිත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තාරක නනප්‍රිය මහත්මයා. බොහොම ස්තුතියි. ඔබ කිව්වා වගේම හෙට දවසේ තමයි මේ සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු සමගිනුයි සාකච්ඡාව නිමාවට පත් කරා. ළමයි නැගටින්. ගුඩ් මෝර්නින් ළමයි. සිතුම්? සිතු සර්. හයි, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර්නේ මාර් ප්‍රශ්න වෙලාදී සිතුම් දින මේ විදිහම ඉන්නේ සර්. ඉස්පිල්ලම් ගහන්නේ අපිත් එක්ක කතා කරන්නේ. මාර් ප්‍රශ්න වෙලාදී සර්. මේ පලය ඉඳගෙන ගිහින්
මාර්ස් 23 මාර්තු 22 දින NSBM හරිත සරසවි පරිශ්‍රයේදී අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න